මේ රජය යටතේ කිරිච්ච ලොකුම මුදල් වංචාව මහ දවල් මහ බැංකුව කඩපු හොරු දැන් එකින් එක හෙලි වෙමින් තිනෝ මේ රටේ මුදල් ඇමතිවරයාට ගෙදර යන්න සිද්ධ වුණා මහ බැංකුවේ අධිපතිවරයාට ගෙදර යන්න සිද්ධ වුණා කොමිෂන් සභාවේ ඉතිරි කටයුතු අවසන් වෙනකොට තව ගොඩක් කට්ටියට උත්තර බඳින්න බෑවි අපි තා වකීමෙන් ජනාධිපතිතුමාට ආරාධනා කරනවා ඔබතුමා ගත්ත නිර්භීත තීන්දුව මල්පල ගැනෙන්තුරු මේ හොරුන්ට දඬුවම් දීලා මිසක්කා පස බලන්න එපයි කියන ආරාධනාව අපි කරනවා මේක දවන්ත හොරකමක වංචාවක දූෂණයක ගමක ඉන්න ඕන පොඩි එකෙක් දන්නෝ මහා බැංකුව වැඳුම් කරේ කිව්වහම මොකද්ද මේ වංචාව කියලා මේක විතරක් නෙවෙයි මේ ආණ්ඩුව යටතේ තව හොරකම් වෙනවා ඒ හොරකනුත් හොයන්න මේ වගේම තීන්දුව తీරන ගන්න කියලා අපි ආරාධනා කරනවා ජනාධිපතිතුමාට අපට විශ්වාසවන්ත ජනාධිපතිතුමා විතරයි අනිත් ඔක්කොම හොරකමින් වංචාවෙන් දූෂණයෙන් පිරලා ඉන්නේ මේ ආණ්ඩුවේ ඉන්න නියෝජ්‍ය අමාත්‍යවරු මේකේ ඉන්න බෑ යන්න කියලා යමු කියලා ආරාධනා කරන්නේ ගිහිල්ලා ඒකාබද්ධයට එකතු වෙන්න නෙවෙයි ස්වාධීන වෙලා මේ තන්ත්‍ර වලින් අයින් වෙලා ස්වාධීනව බලන් ඉන්න මේවට මූණ දෙන්න අමාරුයි ඇත්ත ඇත්තටියෙන් කතා කරාම කොහෙන් කැපෙනවද දන්නේ බිල්ල කැපුණාද කියන්න ඕන දේ කියන්න ඕන අපිට මේ වංචා දූෂණ මැද මේ ආණ්ඩුවේ තවදුරටත් කටයුතු කරන්න අමාරුයි කියන එක අපි විශ්වාසයෙන් කියනවා මේ පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම නොපැමිණි මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා තමයි පළවෙනියට කප් එක දීලා තින්නේ පාර්ලිමේන්තුවට අඩුවෙන්ම ඇවිල්ලා දෙවෙනියට ඉන්නේ පක්ෂ මාලේකම් අපේ දුමින් දිසානායක ඇමතුමා තුන්වෙනියට ඉන්නේ මම තුන්වෙනියට ඉන්නේ මම හේතුව ඔය පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතා කරන්න දෙයක් නැහැ මේ ඉන්න කණ්ඩායම තුල වාඩි වෙලා අපි ඒකයි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට 2020 දිවත් අපිට අලුත් ආණ්ඩුවක් හදාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න යන්නේ නම් නැති අතරමං වෙච්ච පිරිස් ටික ඔක්කොම එකතු කරගෙන අපි ආණ්ඩුවක් හදමු කියලා අපි ආරාධනා කරන්න එකයි අන්න එතකොට අපිට කතා කරන්නත් පුළුවන් සාකච්ඡා කරන්නත් පුළුවන් සංවාද දියන්නත් පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ දෙදරන්න කතා කරන්න පුළුවන් අපේ ආණ්ඩුවක් හදාගෙන